සිනමහා රූපවාහණේ අධ්‍යයන යෝගතා පරීක්ෂණය පැවැත්වෙන් පිළිබඳව මෙවර උසස් පෙළේ බාගයට පිෙනී සිටින සිසුන් සඳහා සිදුකන දැනුවත් කිරීම තමයි අපි මේ සිදුකරන්නට අපේක්ෂා කරන්නේ සිනමහා රූපාහණ අධ්‍යයන යෝගිතා පරීක්ෂණය පැවැත්වෙන්නේ කැලනය විශ්වවිද්‍යාලය මගින් ඔබදන්නවා මෙම උපාධිපාටමාලාව සඳහා විද්‍යාර්තයෙන් අපි කැඳවගන්නේ නැතම් බඳවා ගැනීම සිදු කරන්නේ ශවවි්‍යාරප්‍රතිාන කකමිෂණ සභාව නමුත් ඊට පෙරාතුුව අපි සඳහන් කරන්න ඕනේ රිජු ප්‍රවේශ යටතය තමයි ඔබ විශවවිද्याාලයට සම්බන්ධ වෙන්නේ. රිरिජු ප්‍රවේශය යටතේ නැතැන් ඩරෙකන් එක යටතේ විද්‍යාර්තයන් බඳව ගන්නකොට ඒ සඳහා අනුගමනය කරන ක්‍රියා මාර්ග අතර ප්‍රධානම කාර්ය තමයි යෝගෙතා පරීක්ෂණයක් පැත්වීම මේ පිළිබඳව උනන්දුවක් සහිත උසස් පෙළ හදාරලා සමාත්වවෙච්ච විද්‍යාර්ථය මේ වන විටත් තොරතුරු ඔයාගෙන ඇති එළමං විශවාස කරනවා. ම කැමති එක මේ යෝගිතා පරීක්ෂණ පැත්වෙන් පිළිබඳව ඔබව දැන්වත් කරන්න. යෝගිතා පරීක්ෂණය කොටස් දෙකකින් සමන් විතයි. ඉන් පළමු කොටස වන්නේ ලිකිිත පරීක්ෂණය දෙවනි කොටස වාචික පරීක්ෂණය දැන්නට පැහැදිලී ය ගෙත පරීක්ෂණය මූලි අදීර දෙකක් තිබෙනවා පළමු අධීර ලිකිත පරීක්ෂණය නැතැන් රිඩ එක්ෑම් එක දෙවනි අධර වාචික පරීක්ෂණය එම නැත්තන් අපි කියනවා ඕරල් ටෙස් එක ලිත පරීක්ෂණය පිළිබඳ අපි අවධහන යොමු කළ මූලික වශයෙන් එ එක ප්‍රශ්පත්තරයකින් සමාන්‍යතයි එකගන ප්‍රශ්පතර කිහි පැයක් නෑ එක ප්‍රශ්්‍රපත්‍රයයි නමුත් එ කොටස් තුනකින් සමාන්්‍යතයි තැන් මේ විභාග ලිකිත පරීක්ෂණයේ ආකෘතිය පිළිබඳ අපි ඔබට කරුණු පැහැදිලි කරහම ඔබට පුළුවන්නේ කරෙහි සූදානමක් ඇති කරගන්න. ඒක තමයි මූලි කරමුණවෙන්නේ අද දවස අපි මේ කරුණු පැහැදිලි කිරම්. එකොට ලිකිත පරීක්ෂණය කොටස් තුනක් තියෙනව කෙළමන් සඳහන් කරා ඉන් පළමකොටස තමයි බහුුවරණ. අප පොදුවේ කතාකනො MC බහන. ප්‍රශ්ණ කියෙල කියන්නේ සිනමහා රූපවාහනි විශයට අදාළ ඔබට තෝරාගැනීමට තිබෙන ප්‍රශ්න හතලිහක් නැත්තම් බහවරණ ප්‍රශ්න හතලියකට ඔබ මුහුණ දිය යුතුයි. එතුකට මේ බහවුව අමන් දෙවනි කොටස පැහැදිලිකිරීමෙන් අනතුරුව ඔබට විස්සර කරන්නම් බහුවරණ ආවරණය වෙන්නේ කොහොමද කියලා. ඊලං කොටස තමයි සිනමහා රූපවාහනි පරිචය තුන්වැ නිකොටස තමයි නිර්මාණාත්මක රචනය තැන ඔබට තිරේ දීශවෙනවා බහුවරණ සිනමහාරූපහණ පරිෂ සහ නිර්මාණාත්මක රචනය බහුවරණ ප්‍රශ්න වලට මොනවද එන වපසරිය මේ සියල්ලටම කලින් මම සඳහන් කරන කැමති මේ යෝග්‍යතා පරීක්ෂණයට සිනමහාරූපහණනි යෝග්‍යතා පරීක්ෂණයට ඔබ වෙහේසෙනවනම් නැත්තන් සූදානම් වෙනවනම් සූදානම් වියේුතු ප්‍රධානම් කොටස වන්නේ මේ බහුවරණ ප්‍රශ්න හතලිය සඳහා තුොට සිනමහා රපහනි විශේයට අදාළ ඉතිහාසය එහි විකාශනය විශේෂයෙන් ලෝකයේ විශිෂ්ට චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් විශිෂ්ඨ චිත්‍රපට නාමාවලී සිනමාාවුලලවල් පිළිබඳව ායාර ඉතිහාසය පිළිබඳව වර්තමාන කාල සීමා බැල්ලුවොත් ලෝකයේ ජනප්‍රිය රූපහනි වැඩසටහන් තෙලිනාට්‍යය වාර්තා වැඩසරහන් පිළිබඳව. මේ අකාරයට, තා පලල් පරාසයක විහිදෙන සිනමාව සහරූපෝහනේ මාධ්‍යයට විශේෂිත බහවර්ණ ප්‍රශ්න හතලියක් ඔබට මේ ලිකිත පරීක්ෂණය පල්ලමු කොට සැවිදිහයට ඔබට ලැබෙන. දැ නොබවට මේ සඳහසූ දනම් වෙන පුළුව. කෙනෙක්ට හිතෙන පුළුවන් මේ තරම් කෙටිකාලසීමාවක කොහොමද මේ බහවරණ සදහසූ දනම් වෙන්න කියලා. අපේ අපේක්ෂාව තමයි සිනමහා රූපාහණයේ අධ්‍යෙන් උපාධි පාට මාලාවට සම්බන්ධ වෙන සිසුන් නැත්තං විශ්වවිද්‍යාලට පැමිණෙන විද්‍යාර්ථීන් මේ සිනමහා රූපාහණි විෂය කෙරෙහි ඉතාම කුඩාකාලයේ සිටම උනන්දුවක් දක්වුණ කෙනෙක්ද නෑ. සරලව කිව්වොත් තමන්ගගේ ජීවිතය එක කොටසක් බවට සිනමාහා රූපාහණනි නැතන් ජයරප කරන නම මාධ්‍ය පිළිබඳව ඔබේ ජීවිතයට එක තුකරගෙන තියෙන. අන් ඒ ගේ හැකියාවන් සහිත නැත්තන් එහෙම අරමුණක් සහිත කණ්ඩයමට මේ බහුවරන ප්‍රශ්න හතලිය කෙළගැන්නේ ඉතාම පහසුවෙන් ජයග්‍රහණය කරන්න පුළුවන් ප්‍රශ්න හතලිහා ද අපි දන්නවා සංගීත විෂයක් විදිහයට හදාරන්න පෙර බොහෝ අය සංගීත බණ්ඩවාදනය කරනවා ගායනය ඉගෙනගන්න පෙර ගායනාකිරම හැකියාව සහිත වෙන්න. වාසාහ මයි හු නිතාම නිර්මාණශීව සිික්ෂණයක් සහිදෝ මේ කටගෙතු ඉස්රාට අරගෙනයන්. ඒ වගේම තමයි සින මහා රූපාහනි පිළිබඳව චිත්‍රපට බැලීම එකතු කිරීම ඒ පිළිබඳව තිබෙනපුුවත්පත්වාර්තා කියවනක රසවිින්දනාත්මක වැඩස්්‍රණවලට සහභාග වෙන කෙනෙකුට අභියෝගත නැත්තැම්ගේිය යෝග්‍යතා පරක්ෂණය අභියෝගයක් වෙන්නේ නෑ. එනම් බහවරණ කිරෙහි ඔබට සූදනම්වෙන්න පුළුවන්. දෙවනි කොටස තමයි සිනමහා රූපහනි පරිචය අපි දන්නවා උසස් පෙළ විශය දහරාවේ යටති සිනමහා රූපහනි කියලා විශ්‍යා අපිට හඳුනා ගැනීමට අවස්සාාව ලැබිණි නැහැ. ඒ නිසා අපි රිජුව ඔබගෙන් සිනමාවේ සිද්ධාන්ත රූපහනි සිද්ධාන්ත ඒ රූපරාම් පිළිබඳ අපි ඔබෙන් විමසන්නට උත්සාහ කරන්න. නමුත් චිත්‍රපට නැරැඹීම එෙිනට ැරබීම වාර්තා වැඩසටහන් වාර්තා චිත්‍රපට නැරඹීම ඒ පිළිබඳ හොයා බැලීම ඇති කෙනෙකුට ඉතා ඉක්මණින් මේ සිනම්ම අහරූ පහනි පරිචයකෙන කොටසේ ප්‍රශ්න හතාක් හයක් පහක් වෙන්න පුළුවන් මේ කොටසට පිළිතුරු සපයන්න පුළුවන්. එතකොට පිළිතුරු සැපීම කියන එක බරපතල විදි අපි කල්පනා කරන් අවශයවන්න නැහැ මේ දීර්ග රචනා විදිහයට මේ කිසිමු මේ ප්‍රශ්පත්තර පුරාවටම දීර්ග රචනාලියන්න අවස්ථාවක් නැහැ. ඔබට තියන්නේ සමහල්ලාට සින මහ රූපහනි පරිචයකෙන කොටසදී ක්‍රියාකාරකම් කිහිපයක් කරන්න. ඔබේ චිත්‍ර හැකියාව රූපරාමෝ පිළිබඳ ඔබ මෙතෙක් රූපහනි වැඩසරහන් සහ චිත්‍රපට නැරැීමෙන්ට ලබා ගතුවත් දැකීම හිමින් මේ ප්‍රශ්නපත්‍රයට පිළිතුරු සපයන්න පාචි කරන්න පුොළුවන්. එනි සමයෝජනා කරනවා. කොටසට ඔබ අනවශ්‍ය පරිදිමහන්සේලා සූදන වෙන්න අවශ්‍ය නැහැ. එකබේ ජීවිතයටම බද්ධ වෙච්ච කොටසකි ඒ අනුව තමයි ඔබ නිර්ණය කරන්න ඔබ මේ කෙරෙහි ඔබට කැමැත්තක් උනන්දුවක් ආසවක් තිබෙන අද කියන්නක අපි හඳුරගන්න හොඳැයි තුගනි කොටස තමයි නිර්මාණාත්මක රචනය ක්‍රේටව යිටං ක ලපි කියනවා. නිර්මාණාත්මක රච්චනය කියන එක හොයා බලන්න පුළුවන් තත්ත්වයා භාගේ පිරාතුව ඔබ දන්නවා වෙළඳ දැන්වීමක් නිර්මාණය වෙන්නේ කෙටිකාලසීමවත් තුළ අසමිත පණවිඩයක් රූප සහ ශබ්දෝෂය පිළබාදෙන්ට උත්සාහ කරනු නිර්මාණකරු එතකොට නිර්මාණත්මක රචනය තුළි සමහර වෙලාවට ඔබට ලියන්න තියෙන්නේ වචන පහක් වචනහයක් නැත්තන් තනිවාකයක් ක වෙල දැන්නිීමමක්වෙන්න පුළුවන් යම් තත්වයක් විස්තර කිරීමක් වෙන්න පුළුවන්. ඔබට ඒ සියල්ල සම්පින්ඩනය කරමින් වචන කිහිපයකින් නිර්මාණාත්මක වදහස් ප්‍රකාශ කිරීම ඉඩාවකාශ ලැබෙනවා තුංවෙනි කොටසදී. ඒ අනුවට පැහැදිලි පැහෙත් දෙක ප්‍රශ්නය පත්්‍රයට පින්දිිතුරු සපයන් නෝනි ඒ සඳහාපි කාලසීමාවවෙෙන් කල්ලා තියනවා. ලිකිත විභාගෙන් අනතුරුව ඔබ මුහුණ දෙන්නේ වාජික පරීක්ෂණයට. ඇබැ මේ කොන්දේශයක්ති වෙනවා එතමයි ලිකිත විභාග පරීක්ෂණයේ ඉහල සාමාර්ථය ලබාගත්තු විද්‍යාර්තීන් අතරින් ඩ ඉහළම සාමාර්ථ ලබාගත්තු විද්‍යාර්තීය කණ්ඩයමක් තමයි අපි වාචික පරීක්ෂණයට කැඳවන් යතුන් සයක් වෝ තුන් සේ පනාග ක්ඩායමක් විය හැකි යතින් දුවෙන්නේ මෙවර යෝගෙතා පරීක්‍ෂණය සඳහා ඉල්ලුම් කර ඇති විද්‍යාර්තීන් ප්‍රමාණය අනුව. ජි පරක්ෂණයට සූදධනම් වීමේදී අප ය අනු ගමනය කරන්න ඕනි මොන ක්‍රමවේදයන්. විශ්වාස කරනවා ලිකිත පරීක්ෂණයට පරාතුුවම ඒ පිළිබඳ අවබෝධයක් ලබාගත්තුත් ඔබට පුළුවන් ඒ සඳහත් සූදනම්වෙන්න. වාචික පරීක්ෂණයේ ද අපි අපේක්ෂා කරන්නේ න්‍යායාත්මකව නැත්තන් සිද්ධාන්තමය ආකාරයට ඔබ විභාගේ සඳහා ලිකිත පරීක්ෂණයට සහභාග වෙනවා අපි අපේක්ෂා කරනවා ප්‍රයෝගිකව ඔබ සමග, සාකච්ඡා කරන්න ඔබේ නිර්මාණත්මක හැකියාවන් පිළිබඳව. අපි දන්නවා පාසල් පද්ධතිය තුළ විවිධ සංගම් ක්‍රියාත්මක වෙනවා. විෂය සහ විශය පරිබාහිට නිදර්ශනයක් විදිහට ජෑරුප සංගමයේ සාමාජිකෙක් වෙන්න පුළන් නොබ එකින් අදහස් කරන්නේ ඔබ මේ රූපමාධ්‍යකරෙහි පාසල තුළදීම වැඩි ඇල්මක් කැත්තක් දක්ොල තියවා කියනිකයි. එතකට අප හිතනවා හයවස හතවසර අටවසර කාල සීමාවේ සිට ඔ චයරප සංගම සාමාජිකයේ. සිනමා සංගම නිසාමාජිකේ. සංවිවේධන සංගම නිසාමාජිකේ. එහෙම නැත්තං පාසල තුළ ක්‍රියාත්මකුණු විවිධ ව්‍යාපෘතිවලට ඔබ ඔබේ හැකි පමණින්නේ කාල සීමාවේ කැමරාවෙන් කෙති වීඩියෝ නිර්මාණ කරපු කෙනේ. වාර්තා වැඩසටහන් හදපු කෙනෙ, කෙටි චිත්‍රපටි සඳහා සහය. ලබාදීපුප කෙනෙක් එම නැත්තන්ගේ නිර්මාණ කරණ යෙදිීච්ච කෙනෙක්. ඔබ සාහිත්‍යමය තරගවලින් ජෑග්‍රහණය කරපු කෙනෙක් වෙන්න පුළුවන්. ඒය රචනාාවන්න පුළුවන් කවිවෙන්න පුළුවන් ගීත කෙටිකතා එවගේ නර්තන විශය හදාරපු කෙනෙක්. අපිවැටකි විවාහරි කුසල්තාවයන් විශේෂ හැකියාවන් ගායනය වාදනය මේ සම්බන්ධින් ඔබට තිබෙන විශේෂ හැකියාවන් කෙරහි අපි අවධනියම කරන. එයට හේතුව තමයි. සිනමාව කෙලකයන්නේ සිනමාව හැද ඇරීම කෙලකයන්නේ මේ සියලු කලාවන් කෙරහි අවධානය යොමු කිරීම. ලෝකේ හත්වන කලාමාන් දෙවිදිහට සිනමාව හඳුුවන්නේ ඒ තුළ ගායන වාදන නර්තන චිත්‍ර සංගීතය සියලු කලාවන් අන්තර්ගතයි. එනිසා ඔබේ හැකියාවන් කෙරහි අපි අවධානයමු කරනවා ඔබටඒ සහතික පත් තිබෙනවනක් ඒ තු කළ තියාගන්න පුළුවන් ඔබේ කෙට චිත්‍රපට හදපුදේවල්තිීරුණන් සකස්කරගන්න පුළුවන් ඒ වාජික පරක්ෂණයේදී ඒව ඉදිරිපත්කිීම හැක අවතිබෙනවා මන්නැවතත් කියනවා. වාජික පරීක්ෂණය සඳහාපි කැඳවන්නේ ලිකිත පරීක්ෂණයේ ඉහල සාමාර්ත්‍යයන් ලබාගත්තු විද්‍යාර්තීන් පමණයි සිසුන් පමණයි. එක් කෙසේවත් ඔබ අද සිට අධිෂ්ඨාන කරගන්න අනිවාරෙන්ම සිනමහා රූපානී යෝගෙතා පරීක්ෂණය සමත්වීමට, මම කටයුතු කරනවා එය ලිකිත සහ වාචික කියන කොටස් දෙකට සහභාගිම සඳහා අනිවායෙන් උනන්දු වෙනවා කෙනෙක්. ද කෙනෙක් අහන්න පුළුවන් විශේෂයෙන් දෙමාපියන් මේ පිබඳ උනන්ද වෙනවා ඔවුන් විමසනවා. කොහුම්බද මේ පරීක්ෂණයට සූදාාන අැබීම සඳහා මොනවගේ පුත්පත් පරිශිල්ලණය කරන වශයිද. ස්තිර වශයෙන් මපියඔබුට කියනවා වෙනදාට වඩා ලෝකයාද දියවුණු වෙලා තියෙනවා අන්ත්‍රජාලය මද පදනම් නවමාධ්‍ය බිහි වෙලා තියෙනවා. සිනවා හා රූපෝහණ පිළිබඳව විවිධ වාර ප්‍රකාශන අපි දකිනවා. රජ අයතනවලින් සහ පෞද්ගලික මට්ටමේ ඒව පිළිබඳව අවධහන යමු කරලා ය පරිශිල්ණ කරුත් ඔට අ වැඩි අවස්ථාවක් ලබා ගණ්ඩ පුළුවන් ඔබේ විභාග සමත්වීම කෙරෙහි. ඒ වගේම මේ කාලසීමාවේ වැඩිපුර පුස්ත කාලයක් පරිහරණය කරන්න එහි අන්තර්ගත වෙලා තියෙන චිත්‍රපට රූපවාහනී සම්බන්ධී ග්‍රන්ථ පරිශිල්නනි කර ඔබට ඩවකාශිතිබෙන. ඒ වගේම අන්තර්ජාලයේ මූලා ශ්‍රැක් කරගෙන ඕනෑඇතරම් සිනමහා රූපහනි ජාරු ප්‍රති හසය පිළිබඳව බට තොරොතුළ බාගන පුළුවන්. ඒ වගේම ජාතික සහ ජාත්‍යන්තර මට්ට මේ පාත්පන ලෝකී සින මහා රූපහනී උලලවල් පිළිබඳව. එහි ජයයක්ග්‍රහණ පිළිබඳව. එහි සිදුවච්ච විශේෂ සිදුවීන් පිළිබඳව ඔ බවධහනයමු කරන්න අර බහුවරණ කොටසිින් බට ජයගග්‍රහණය කරීමේ හැකියාවත්ති වෙනවා. තව කෙනෙක් මේ වැඩසටහන ල කෙනෙක් හිතන්න පුළුවන් මටමි කිසිදු හැකියාවක් නෑ කෙටි චිත්‍රපටි හදලනෑ ජෑග්‍රහණය කරලනෑ කෙටිකතා නවකතා කවි ගීතකිරහි ඇල්මක් නෑ නමුත් ඔබ මාගේ මේ ප්‍රකාශය අනතුරුව කලබලයට පත්වවෙන්න එපා මොකද ඔබට පුළුවන් ලිකිත පරක්ෂණය සමත් වනොත් වාචක පරීක්ෂණයේදී ඔබේ අනාගත සැලසුම. බේ අපේක්ෂාව ඔබේ උනන්දුව ඔබේ කැමැඇත්ත පිළිබඳව වාශි වාචි පරීක්ෂණ දී අපට කරුණු පැහදිලි කරන්න තවට ඔබ කොයි තරම් මේ විශය කෙරහි කැමැත්තක් දක්නවාද කියනෙ එක ඔප්පු කිරීම සඳහා තමයි අපි සහතිකසාහ සම්මානති බෙනෝන අරගෙනන්න කළ කියන්න ඒ හැරත් ඔබට පුළුවන් තනම විනෝදාාංශයක් විදිර චයරප එකතු කරනන්න පුළුවන් ඒ චයරුප සකස් කරගෙන තියාගන්න පුළුවන් වාචික පරීක්ෂණේද හොඳයි යිමත්ම සමරක්වි දෙදරකයවා ඔබ කැලනිය විශ්විද්‍යාලයේ සිනමහ රූපහනිය අද්‍යන උපාධිපාට මාලාවට අයදුම් කරන්න උසස්පිල ප්‍රතිඵල ලැබුණු වහාම විශ්වවිද්‍යාලයේය විසින් විශ්වවිද්‍යාලි වෙබ්ඩ සහ ජාතික පුවත් පත්වල මේ පිළිබඳුරු ඔබට තොරතුරු ලබාදවා. ඒ අනුව විශ්විද්‍යාලයේ වෙබ්බඩවිට පිවිසිමෙන් අනතුරුව ඔබට පිළිවන් මේ උපාධිපාට මාලාවී යෝග්‍යිතා පරීක්ෂණයට අයදුම් කරන්න. ඇදුම් කිරමින් පසේ ලිත පරක්ෂණය පැත්තෙනවා ඒ සමත් උුණුොත් වාචික පරීක්ෂණ කැදනවා. වාචිීක්ණහ ලිකිත පරීක්ෂණය ප්‍රතිඵල අප විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාවට ඉදිරිපත් කරනවා. ඒ අනුව ලිකිත සහ වාචික පරීක්ෂණී හළ සාමාර්ථයන් සහ විශේෂයෙන් ඔබේ ඉස්සඩ් අගත් සැලකිල්ලට ගෙන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභා විසින් විද්‍යාර්තිීන් පනස් දෙෙනෙක් වු ඒ අසන්න ප්‍රමාණයක් විශ්වවිද්‍යාලයට මේ සිදමහාරූපහනි අධ්‍යන ශාස්ත්‍රවේදී ගෞරවූ පාදිිපාට මලාාවව හැදරීමට යොම් කරනවා. ඒ අනුව කටයුතු කර ලෙස මංගබින් ඉල්ල හිටිනවා ඒවගේම මේ මාධ්‍ය විශෂය කකිරෙහි මේ කලාව කරෙ වැඩි අවධානයකින් මේ දිනවල කටයුතු කරන්නයි අප ඉල්ල හිටිනවා ඒවගේම ඔබට මගැහැරිියයාමට ඉද තිබෙන්න්න පුළුවන් යෝගිතා පරීක්ෂට අයිුම් කිරීම ඒ නිසාප ඉල්ල හිටනවා අවදහනෙන් පසුුවන්න ට සුබපතනවා ඒවගේ ම අප අපේක්‍ෂා කරනවා සිනමාව රූපෝහණය ජයරපරණය කෙරහි වැඩි කැමැත්තක් උනන්දුවක් සහිත විද්‍යහරතය කණ්ඩායමක් මේ නව අධ්‍යනවර්ෂයේදී අපි සමග මොුණගැහැයි කියලා ඔබට ජහපත් වූ හෙට දවසා.